ප්‍රශංසාවේ අපි සිල්රණේ කිසිනි අපි නමස්කාර කරමු උන් වහන්සේට ප්‍රශංසා කරමින් අපි දේවේ බාර කරමු හාලෙලූයා ස්තුති වේවා ස්වාමිනී ප්‍රශංසා වේවා නමස්කාර වේවා ආදරණීය යේසුස් වහන්සේ මේ උදෑසන අපි ඔබ වහන්සේගේ පාදපාමුලට එනවා ස්වාමිනී අපට උපකාර කරන අපට මඟ පෙන්වන තැනන් වහන්සේ ඔබයි ස්වාමිනී ස්වාමින් වහන්සේ අපි ඔබ වහන්සේට බාර වෙමින් යාඥා කරනවා ඔබ වහන්සේව නම දින පිණිස ඔබ වහන්සේ ගුණ ගායනා කරන පිණිස අපේ ඉගිලිකා නිදාස් කළ මැනව අද දවසේ ඔබ වහන්සේගේ බලය අත්දකින්න ඕනේ ස්වාමිනී ස්වාමිනී ඔබ වහන්සේ අපමාදී වැඩ සිටමින් අපට මඟ පෙන්වන්න ඕනේ කියලා අපි යාඥා කරනවා අප ගායන සෑම ගීතිකාවක් ඔබ වහන්සේට බාරයි ස්වාමින් වහන්සේ ඒ තුල ඔබ වහන්සේව නමන් දින පිණිස අපව නිදාස් කරන්න ස්වාමිනී අපි බාර කරනවා මගේ නව සෑම කෙනෙකුට විමුති යාඥා කරන ස්වාමිනී ඔවුන්ට දෙයින්ට පැමිණ ඔබාන්සේගේ ගෘහේ නමස්කාර කරන්නට ඔබාන්සේගේ වචනේ අසන පිණිස අද දවසේ අපව සාදන්න ගොඩනගන්න ස්වාමිනී ඔබාන්සේ අපට ඕනෑයි ඔබාන්සේ අපට ඕනෑයි ස්වාමිනී ඔබාන්සේ පමණයි අපගේ දෙවියන් වහන්සේ අද දවසේ ඔබාන්සේගේ බල මහිමිය තේජස අප අත්දකින්න පිණිස ඔබාන්සේගේ ආත්මය අප මැදේ වගුරවන්ට ඕනේ කියලා අපි යාඥා කරනවා ස්වාමිනී අපගේ අදවත් නිදාස් කළ මැනව යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන් අපි ප්‍රීතියෙන් ගායනා කරමු උන්වහන්සේගේ කරුණාව සදාකල්ම පවතින්නේ උන්වහන්සේගේ කරුණාව සදාකල්ම පවතින්නේ ස්වාමිගේ ස්වාමිට සදාකල්ම සුති කරුණාව සදා කල්ම පවතින්නේ උන්වහන්සේගේ කරුණාව සදා කල්ම පවතින්නේ ආචාර්යයන් කරන තැනන්නට සදා කල්ම සුති වේවා ආචාර්යයන් කරන තැනන්නට සදා කල්ම ස්තුති වේවා උන්වහන්සේගේ කරුණාව සදා කල්ම පවතින්නේ උන්වහන්සේගේ කරුණාව සදා කල්ම පවතින්නේ බලවත් අස්තය බලවත් අස්තය අප වෙත දිගු කළ සමිඳුනට ස්තුති දිගුකල සමිඳුනට සුති වේවා උන්වහන්සේගේ හලෙලූයා ස්වාමී ඔබාන්සේට සුති වේවා කල්ම පවතින්නේ අපි ප්‍රශංසා කරමු උන්වහන්සේගේ කරුණාව සදා කල්ම පවතින්නේ ආචාර්යයන් ආචාර්යයන් කරන තැනන්නට සදා කල්ම සුති වේවා ආචාර්යයන් කරන තැනන්නට සදා කල්ම සුති වේවා උන්වහන්සේගේ කරුණාව සදා කල්ම පවතින්නේ උන්වහන්සේගේ කරුණාව සදා කල්ම පවතින්නේ බලවත් අස්තය හලෙලූයා ස්වාමිනී සමිඳුනට සුති වේවා බලවත් අස්තය අප වෙත දිගු කළ සමිඳුනට සුති වේවා උන්වහන්සේගේ කරුණාව සදා කල්ම පවතින්නේ උන්වහන්සේගේ කරුණාව සදා කල්ම පවතින්නේ මා යේසුස් පාසසා ස්වාමිනී ඔබාන්සේගේ නාමය ඔසවමින් අපි ප්‍රශංසා කරනවා අපි ඔබාන්සේට ගෞරව කරනවා ස්වාමිනී
स्वामिनी हालेलुया हालेलुया स्तुति स्वामिनी प्रशंसा वेवा स्वामिनी अभी मैं उदयसन उबांसर प्रशंसा करनवा उबांस के नाम योसो बिन गौरव करनवा मंद उबांसे बालवंत देवियां वांसे अप गैलेवाउ देवियां वांसे स्वामिन वांस मैं उदयसन अभी उबांस के रे बाला सितनवा स्वामिनी अपने कलाउ सियाल लगने स्तुति करमीन प्रशंसा करनवा अपो गैले हुआ उदयवियन बांसे हो बाई, अपने जाएगी ना उदयवियन बांसे हो बाई, अपो वसुओ कला उदयवियन बांसे हो बाई, स्वामिनी ए नाम इटा माहिमीय गाऊरव्य, अभी गेने नवा स्वामिनी, ओ बांसे बालावांत देवियन बांसे, हालेलुया सुधिवेवा, स्वामिनी प्रशंसावेवा ये सुनी हालेलुया, हालेलुया, अभी उन बांसे के प्रेम ये सीपत कर्मीन गायना करमु, येसुस के स्नेह विशाल पुदमय वे उन्वान से आस पलो मैं वो देवियां उन्वान से अभी उन्वान से प्रशंसा करमीन अभी नमस्कार करमीन गायना करम हालेलुया हालेलुया स्तुति स्वामिनी येसु के प्रेमे विशाल पुदुमय वे Seven.
මහිමයි සාගරයන් සෑම තරුවලට උසස් තනු සෑමට මා සාගරයන් සෑම තරුවලට උසස් තනු සෑමට මා සාගරයන් සෑම තරුවලට උසස් තනු සෑමට හලෙලූයා ස්තුති ස්වාමිනී ඔබanse සියල්ලට මව පාලනය කරන දෙවියන් වහන්සේ ඔබanse ඊයලින් වැඩ සිටින දෙවියන් වහන්සේ අපගේ රජුරුවන් වහන්සේ ඔබයි ස්වාමිනී ආස පොළව මව පාලනය කරන දෙවියන් වහන්සේ ස්වාමිනී නාමයට ස්තුති වේවා ප්‍රශංසා වේවා ස්වාමිනී හලෙලූයා හලෙලූයා ඔබanseගේ සෙනෙහස ඔබanseගේ ප්‍රේමය ස්වාමිනී වෙන දෙයට යටත් නැහැ ස්වාමිනී සියල්ලට වඩා උතුම් වූ ඒ ප්‍රේමය ගැන අපි ස්තුති කරන ඔබanseට ස්වාමිනී අපව තෝරාපත් කළා වූ දෙවියන් වහන්සේ ස්වාමිනී අපව කැඳේවා වූ දෙවියන් වහන්සේ ඒ ප්‍රේමය නිසායි අපව අද දවසේ කැඳෙමින් ස්වාමිනී අපි ඔබanseට ස්තුති කරනවා ප්‍රශංසා කරනවා ස්වාමිනී හලෙලූයා ස්තුති ස්තුති ස්වාමිනී ඔබanseට ප්‍රශංසා වේවා නමස්කාර වේවා ස්වාමිනී හලෙලූයා ස්තුති වේවා ස්වාමිනී අප සුදාත්මිනී වඩින්න මඟ පෙන්වන්න Hallelujah Atmayanani Shuddha Atmayanani Balayen Puravanna Mava Atmayanani නිදාස් වෙන්න බාලයෙන් පුරවන්න මාව ආත්මයානනි දේව රාජයේ බාලය ඔබම වේ ශුද්ධ තුනි ඔබ කරන්න මාගේ ජීවිතේ ගුරුතුමා ඔබයි ඔව් ස්වාමිනී මාගේ ජීවිතේ මාග පෙන්වා එන යනු ආත්මයානනි ශුද්ධ ආත්මයානනි බාලයෙන් පුරවන්න මාව ආත්මයානනි 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 කරදර මැද්දේ සීලිකාරු වානෝ මාගේ ආත්මයානනි 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 ශුද්ධ ආත්මයානනි ඔව් ස්වාමිනී ඔබanseට ස්තුති බාලයෙන් පුරවන් ආත්මයානනි
Hallelujah. Suti Swamini. Ubansa of the Manga Pedal Divian Vance. Oh, Hallelujah. Hallelujah. Suti Veva, Prasansa Veva Swamini. Apo Atakasana Divian Vance. Apo Sparshakana Divian Vance Swamini. Oh, Hallelujah. Vadi Nashudat Vini. Oh, Swamini. Api Ubansi Kere Balasitna Swamini. Ubansi Nato Nishpalai. අපට ජයගින දෙන දෙවියන් වහන්සේ අපට මඟ පෙන්වන දෙවියන් වහන්සේ ඔබයි ස්වාමිනේ අපගේ ජීවිතය ඔබ වහන්සේගේ පාද පාමුල තබනවා ස්වාමිනේ ඔබ වහන්සේගේ උපකාරය අපට අවශ්‍යයි ඔබ වහන්සේ අපට ඕනේයි ස්වාමිනේ හාලෙලූයා හාලෙලූයා ස්වාමිනේ ඕ නමස්කාර වේවා නමස්කාර වේවා ස්වාමිනේ හාලෙලූයා අපෝ ඉදිරියට ගෙන යන දෙවියන් වහන්සේ අපට මඟ පෙන්වන දෙවියන් වහන්සේ ඔබයි ස්වාමිනී අපි මේ උදෑසන ඔබ වහන්සේ කෙරේ බලා සිටිනවා ස්වාමිනී ඔබ වහන්සේගේ සවියේ නප අලුත් කළ මැනව ඔබ වහන්සේගේ බලේ නප පුරවන්න හලෙලූයා හලෙලූයා ස්වාමිනී ස්තුති ස්තුති ස්වාමිනී හලෙලූයා ස්වාමිනී අපි තවදුරටත් අපි කිනා බාර වෙනවා ඔබ වහන්සේගේ කැමැත්ත කරන පිණිස අපගේ සිත් ඔබ වහන්සේ ඉදිරි දිගාරමින් අපි ඔබ වහන්සේට බාර කරනවා ස්වාමිනී ඔබ වහන්සේගේ වචනේ අපට කතා කරන්න අපව ගොඩ නගන්න අපගේ වැරදි ස්ථාන වැරදි තැන් ඔබාන්සේ සාදන්ට ඕනේ ස්වාමිනී මන්ද ඔබාන්සේ ප්‍රේමී දෙවියන් වහන්සේ ඔබාන්සේ ප්‍රේමණීය තැනන් වහන්සේ අප නිසයි මැරුණේ ස්වාමිනී නාමයට ස්තුති කරමින් ප්‍රශංසා කරමින් මේ මා කාලේ ඔබාන්සේට කැප කරන්නේ අපට ප්‍රේම කරන්න ආ වූ යේසුස් වහන්සේගේ අති උතුම් වූ නාමයෙන් ආමේන් ආමේන් ප්‍රිය සෙනෙහවන්තයනි අපි සමග එකතු වෙලා සිටින ඔබ සියලු දෙනා අපේ තාමත් ආදරෙන් පිළිගනු ලබනවා මේ මොහොතේ දේව මෙහෙයන් වෙත දැන් වීම වෙත අපි යොමු වෙමු ඔබටත් පුළුවන් නිවසේ සිට ඔන්ලයින් ක්‍රමය තුලින් අපගේ ඉරුදින දේව මෙහෙයන් සමග සම්බන්ධ වන්න දෙමළ දේව මෙහෙය උදෑසන 7ටත් සිංහල දේව මෙහෙය උදෑසන 8:30ටත් ඉංග්‍රීසි දේව මෙහෙය උදෑසන 10ටත් පවත්වනු ලබනවා මෙයට අමතරව ඔබ කැමතිනම් ඉරුදින අපගේ කිරුණපන දේවස්ථානයේ පැමිණ දෙවිඳුන්ව නමස්කාර කළ හැකිය. අපගේ දෙමළ දේව මෙහෙය උදෑසන 7ටත් සිංහල දේව මෙහෙය උදෑසන 10:30ටත් ඉංග්‍රීසි දේව මෙහෙය උදෑසන 10ටත් පවත්වනු ලබනවා. ඉතින් මෙයට අමතරව ඔබට යම් යාච්ඤාවක් හෝ අනුශාසනාවක් ලබා ගැනීමට අවශ්‍ය නම් තිරේ දිස්වන දුරකථන අංකය හෝ විද්‍යුත් ලිපිනය ඔස්සේ ඔබට අප හා සම්බන්ධ විය හැකිය. එසේ නොමැතිනම් කල්වාරි දේවස්ථානය නම්බර 123 හයිනවෙල් පාර කිරුළුපන කොළඹ 6 යන ලිපිනය ඔස්සේද ඔබට අප හා සම්බන්ධ විය හැකිය. හැලෙලූයා. සුබ උදෑසනක් සියලු දෙනාට. ළඟින් ඉන්න කෙනාට උදෑසනක් කියමු. අපි ලූක්තුමාන්ගේ සුවිශේෂයේ 15 වෙනි පරිච්ඡේදයට පෙරලගෙන තවත් එක කතාවක් දියා බලමු. තමන්ව තේරු නොගත් පුද්ගලයෙක්ගේ ජීවිතයේ වෙච්ච විනාශය තමන්ව අඳුනා නොගත් කෙනාට වෙච්ච වින්නැය අපි බලමු මේ උදෑසන. ලූක් සුවිශේෂය 15 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදයේ සිට තිබෙන අකීකර පුත්‍රයාගේ කතාව ලූක් 15 තවද උන්වහන්සේ කියනසෙක් එක්තරා මිනිසෙකුට පුත්‍රයෝ දෙදෙනෙක් සිටියෝය ඔවුන්ගෙන් බාලයා පියාණනි ඔබගේ වස්තුවෙන් මට එන කොටස දෙන්නයි පියාට කීවේය එවිට ඔහු තමාගේ සම්පත් ඔහුට බෙදා දුන්නේය නොබෝ දවසකට පසු බාල පුත්‍රයා සියල් එකතු කරගෙන දුර රටකට ගොස් එහිදී අවකල් ක්‍රියාවෙන් ජීවත් වෙමින් තමාගේ වස්තුව නාස්ති කළේය. ප්‍රිය මිත්‍රවරුනි මේ කතාව අපි දන්න බයිබලයේ තියෙන ප්‍රසිද්ධ කතාවක්. දැන් මේක තුලින් අපි බලන්නේ මේ බාල පුතා තමාව අඳුනා නොගැනීම නිසා ඇති වුණා වූ විනාශකාරී තත්වය. ඉතින් බයිබලයේ කියනවා එක පියෙකුට දරුවෝ දෙන්නෙක් සිටියලු. ඔවුන්ගෙන් බාලයා දෙවෙනියන් ඇවිල්ලා තාත්තට කියනවා වස්තුව බෙදලා දෙන්න කියලා. දැන් මේ යුදෙව් සම්ප්‍රදාය තුල අපේ සංස්කෘතිය තුල අපේ සම්ප්‍රදාය තුල තිබෙන විදියට නොවේ වස්තුව දේපල
බෙදියාමක් සිදුවන්නේ. ද අපේ සම්ප්‍රදාය අනුව ලාංකික සම්ප්‍රදාය අනුව බාලයාට තමයි ඔක්කොම නේද? පවුලේ බාලයාට තමයි ඔක්කොම ලැබෙන්නේ. ඒකත් ගෑනු ළමයෙක්ට නම් නෙමෙයි පිරිමි ළමයටයි ලැබෙන්නේ. කෙල්ලට නෑ කොල්ලටයි දෙන්නේ. ඒ අපේ සංස්කෘතිය අපේ සම්ප්‍රදාය. ඉතින් බාලයට දෙනවා තියෙන ඔක්කොම දේවල් ටික එයා තමයි අයිතිකාරයා වෙන්නේ. ඉතින් මොකද වෙන්නේ? බාලයා වයසෙන් අඩු නම් වැඩි කල් යන ඉස්සෙල්ලා නටබුන් වෙනවා. ඇයි? එයාට ඒකේ තියෙන වටිනාකම නොදන්නා නිසා. ඉතින් වැඩිමලාට අයිතියක් නැහැ කතා කරන්න දේපල සම්බන්ධව විශේෂයෙන් අපේ සංස්කෘතිය තුල. බාලයා තමයි ප්‍රධානයා. එයාට තමයි ඔක්කොම අයිති. හැබැයි යුදෙව් සංස්කෘතියෙත් අයිති උනේ වැඩිමලාට. බාලයාට කිසි දෙයක් අයිති නැහැ. බාලයාට කටහරින්න බෑ මට කොටසක් දෙන්න කියලා. ඒක හරි අමුතුයි නේ? අපේ ක්‍රමය අනුව අපේ ක්‍රමේ පොඩ්ඩ ඔක්කොම කනවා, ඒ ක්‍රමේ ලොක්ක ඔක්කොම කනවා. ඉතින් මේ බාලයා ඇවිල්ලා දවසක් තාත්තට කියනවා වස්තුව බෙදලා දෙන්න. ඒක හරි පුදුම හිතෙන කතාවක්. තමුන්ට අයිති නැති දෙයක් තමුන් ඉල්ලා සිටිනවා. මේ ස්ථානයේ අපට පේනවා යුදෙව් සම්ප්‍රදායට පටහැනි දෙයක් මේ බාල පුතා ඉල්ලුවා. හැබැයි මේ පියාගේ තියෙන අනුකම්පාව නිසා එයා ඒකට එකඟ වෙනවා. සමහර වෙලාවට අපි භුක්ති විඳින දේවල් දේව කරුණාව නිසා අපට ලැබුණා මිසක් අපේ තියෙන කුසලතාවයන් නිසා, අපේ තිබෙන ශක්තිය නිසා, අපට තියෙන හැකියාව නිසා, අපට තියෙන දක්ෂකම නිසා අපට ලැබුණා නොවේ. ඒක දෙවියන් වහන්සේගේ කරුණාව. මේ බාල පුතාට තමන්ට අයිති නැති දෙයක් තාත්තා දෙන්න ලෑස්ති වුණා. ඔව් දුන්නා. ඒ නිසා ප්‍රිය මිත්‍රවරුනි, අපි තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. මම ගත කරන ජීවිතය මට ලැබුණු දෙයක්. ඒක මගේ චාන්ස් එක නෙමෙයි, ලක් එක නෙමෙයි. දෙවියන් වහන්සේගේ කරුණාව, දෙවියන් වහන්සේගේ අනුග්‍රහයයි මට උපකාර වෙලා තියෙන්නේ. අපි ඒ විදියට ජීවිතේ දියා බලන්න ඕනේ ප්‍රිය මිත්‍රවරුනි. එතකොටයි අපේ නියතමානී හදවතක් අපට එන්නේ. අපි ආඩම්බර වුණොත් විනාශය අත ළඟයි. දැන් මේ තාත්තගෙන් පුතා ඉල්ලුවාම තාත්තා කීකරු වෙලා තාත්තා ඇවුම්කන් දුන්නා පුතාගේ හඬට. සමහර වෙලාවට දෙවියන් වහන්සේ අපට තියෙන අනුකම්පාව නිසා, අපට තියෙන සෙනෙහස නිසා අපි ගැන හිතලා උන්වහන්සේ දේවල් කරනවා. ඒ කරන්නේ උන්වහන්සේගේ තියෙන අතිමහත් ප්‍රේමය නිසා. නැවතත් මම කියන්නේ ඒක අපට ආඩම්බර වෙන්න තියෙන කරුණක් නෙවෙයි. ඒක මගේ දක්ෂකම නිසා ලැබුණු දෙයක් නෙවෙයි. ස්වාමින් වහන්සේගේ කරුණාව. අපි නියතමානී මිනිසියෝ වෙන්නට ඕනේ. අපි යටහත් කම කියලා කියන්නේ ඒකටයි. ඉතින් මෙයා මේ සම්පත් තාත්තා දරුව දෙන්නට බෙදලා දුන්නා. මොකද උනේ? තා 13 වෙනි පදය. නොබෝ දවසකට පසු, ටික දවසකට පස්සේ මොකද උනේ? බාල පුත්‍රයා සියල්ල එකතු කරගෙන දුර රටකට ගොස්, බාල පුතා ඔක්කොම එකතු කරගත්තා. ඔහුට ඕන උනේ මොකද්ද? ඒ දේ කරන පිණිස ඔහු කටයුතු කළා. ඔහු සියල්ල එකතු කරගත්තා. සියල්ල එකතු කරගෙන මොනවද කරේ? දුර රටකට ගියා. එයා ඔක්කොම එකතු කරගෙන
ගෙදරින් එළියට ආවා. එයා දුර රටකට ගියා. එයා හිතුවා දැන් වස්තුව තියෙනවා මගේ ළඟ. මට හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන්. එයා ඔක්කොම එකතු කරගෙන එයාට ඕන රටට ඕන තැනට එයා ගියා. දැන් මේකේ මොකද්ද අපිට ඉගෙන ගන්න තියෙන්නේ? වස්තුව සමහර වෙලාවට මිනිසුන්ව පිස්සු වට්ටනවා. වස්තුව සමහර වෙලාවට මනුෂ්‍යයන්ව නොමග යවනවා. ඒක වස්තුවේ වරදක් නෙවෙයි. වස්තුව කෙරේ දක්වන කෑදරකම, වස්තුව කෙරේ දක්වන ලොල්කම අපිව විනාශයට ගෙනියනවා. වස්තුව පාපයක් නොවේ. වස්තුවත් එක්ක තියෙන හැඟීම් තමයි අපි විමසන්න ඕනේ. මුදල් පාපය නොවේ. මුදල් සම්බන්ධව තිබෙන ආකල්පය තමයි අපි සෝදිසි කරලා බලන්න ඕනේ. ප්‍රිය මිත්‍රවරුනි, මෙයා ඔක්කොම එකතු කරගෙන දුර රටකට ගියේ ඇයි? ගෙදරින් එළියට යන්න තමයි එයාගේ හීනය, එයාගේ බලාපොරොත්තුව. එයා හිතුවේ ගෙදරින් එළියට ආවොත් මට ඕන ජීවිතයක් ගත කරන්න පුළුවන්, මට ඕන විදියට වැඩ කරන්න පුළුවන් කියලා එයා හිතුවා. වැඩිවියට පැමිණිලා ඉන්න දෙමව්පියෝ දන්නවා ජීවිතේ තීරණ ගන්නකොට තියෙන අවදානම. හැබැයි තරුණ වයසේ ඉන්න අයට ඒක තේරෙන්නේ නැහැ තාම. ඉතින් ඒගොල්ලෝ සමහර වෙලාවට හිතාගෙන ඉන්නේ මට 21ක් වෙච්ච දෙන්කෝ, මට 18ක් වෙච්ච දෙන්කෝ, මට 19ක් වෙච්ච දෙන්කෝ, මම යනවා මේ රටෙම්ම, මම මේ ගෙදරින් යනවාමයි, මට ඕන දේ මං කරගන්නවා. එහෙම හිතලා වැඩ කරපු දෙමාපියෝ දැන් මාත් එකඟ වෙනවා ඇති. අත් දෙයියනේ ඕක කලින් තේරුණා නම් මම මෙහෙම වෙන්නේ නැහැ. මට තේරුන්නේ නැති නිසා තමයි මේ දේ මං කරගත්තේ කියලා වැඩිවියට පැමිණුණු අයට තේරෙනවා ඇති. හැබැයි බාලායට ඒක තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ බලන්නේ ජම්ප් එකක් දාන්නේ කොහොමද කියලා. කොහෙට හරි ඈතට, ගෙදරින් ඈතට වෙලා ඉන්න එක තමයි ලොකුම දේ, ජයග්‍රහණය කියලා හිතනවා. ප්‍රේමිත්‍රවරුනි, අදිස්සි වෙන්න එපා, තීරණ ගන්න. මොකද ජීවිතේ ගෙවන්න තියෙන එකක්, ගෙවෙන එකක්. ඒකට මූණ දෙන්නම වෙනව දවසක. ඒ නිසා හිතන්න එපා මට මේ වයසේදී මම මේක කරනවා මේම කරනවා කියලා සැලසුම් අදා ගන්න කමක් නැහැ. හැබැයි සැලසුම් කොච්චර ඇදුවත් දෙවියන් වහන්සේගේ අනුමැතිය නැත්තම් ඒක හිතුවක්කාර තීරණයක් බවට පත් වේවි. ඒ නිසා අපි නිතරම සෝදිසිව, විමසිලිමත්ව, කල්පනාකාරීව, දේව වචනයට අනුකූලව අපි තීරණ ගන්න ඕනේ. විශේෂයෙන් තරුණ අවදියේ ඉන්න දුවා දරුවන්ට මම මේ කියන්නේ. අපේ වයසට ඔබ දවසක එනවා. ඔබේ දෙමව්පියන්ගේ වයසට ඔබ යනවා. ඔබටත් රවුමක් තියෙනවා කැරකෙන්න. ඒ රවුම තුල ඔබ කොහොමද කැරකෙන්නේ කියන එක දැන් ඔබේ දෙමව්පියෝ ගන්න තීරණ අනුව පෙනෙනවා නම් ඔබටත් එවැනි රවුමක් එන බව තේරුම් අරගෙන ජීවත් වෙන එක වඩාත්ම ඥානාන්විතයි. මේ තරුණයා ඔක්කොම ගත්තාතට එයාට ඕන උනේ වස්තුව. එයිතුව වස්තුව මට හම්බුනාම මම දිනුම්. වස්තුව මගේ අතට හම්බුනාම මට යන්න ඕන තැනට මම යනවා. මම යන්න ඕන තැනට ගියා නම් මම දිනනවා. එහෙමයි හිතුවේ. ඔව්, දන්නේ නැහැ වස්තුව කියන දේ සදාතනික දෙයක් නොවන බව. වස්තුව කියන දේ ප්‍රවේශමෙන් පරිහරණය කළ යුතු දෙයක් බව ඔහුට දැනුමක් තිබුණ නැහැ. අද සමහර වෙලාවට වැඩිහිටියන්ටත් තියෙන ප්‍රශ්නය ඒකයි. වස්තුව ලැබුණ ගමන් ඔවුනට දේවල් අමතක වෙන්න පුළුවන්. ඔබට දේවල් අමතක වෙන්න පුළුවන්. ඔබ දේව දරුවෙක් කියන එක අමතක වෙන්න පුළුවන්. ඒ නිසා ප්‍රවේශම් වෙන්න හේතුව වස්තුව ඔබ හැමදාමත් ආරක්ෂා කරයි කියලා හිතන්න එපා.
वास्तु हुस्म पोद वगे पावतीन दयाक द एक गेवा दमन दयाक एनिसा प्रिय मित्रोरुनि मे मोड पुत्रया मोकद कले गिया यान्न ओक्कोम अरगेन ताता पेनला नवत्तुवे ने ताता अंडा वेटुन्ने ताता हित शक्तिमत् ओगे कोटस विताराक नेमे वेडिमाल केनागे कोटसत् बेदला दुन्ना अपि वंदिन्ने अपि सेवय करन्ने पेरेतकमक् नेति देवियन् वहन्से केनेकुट उन्वहन्से ओबे पांडुरदिया बलागेन ओबट उत्तर देन देवी केनेक् नोवेयि उन्वहन्से ओबे भोजने दिया बलला आशीर्वाद करन तनन् वहन्से केनेक् नोवेयि ओब देन वतुर टिक बीला उन्वहन्से ओबट आशीर्वाद करन तनन् वहन्से केनेक् नोवेयि उन्वहन्से मुलु विश्वयेम मावपु देवियन् वहन्से सुलंग मावपु तनन् वहन्से हुस्म पोद मावपु तनन् वहन्से इराद मावपु तनन् वहन्सेट ओब मोनवद मम मोनवद अपि मोनवद गीला देंडे यान्ने मुलु विश्वय आयति तनन् वहन्सेट प्रिय मित्रोरुनि मोकद्द अपि देंडे यान्ने अपे देवियन् वहन्से ए देवाल दिया बलल नोवेयि अपट आशीर्वाद करन्ने अपि दीम तुलिन आशीर्वाद लबनवा හැබැයි නොදීම තුලින් අපි ශාපය ගෙන්න ගන්නවා ඒක සමහරු ආනවා මන් දුන්න නැත්නම් දෙවියන් වහන්සේ මට ලෙඩ දෙනවද අරක කරනවද මෙහෙම කරනවද එහෙම දෙවි කෙනෙක් නෙමෙයි අපේ අපි වැරදි කළොත් උන්වහන්සේ අපව නිවැරදි කරනවා අපේ දරුව වැරදි කරාම අපි නිවැරදි කරනවා හැබැයි දරුව කන පාන් කෑල්ල තාත්තට දුන්නා කියලා තාත්තා දරුව අවල්ලා පොලේ ගන්නවද මොන පිස්සු තාත්තා කෙනෙක්ද ඒ එහෙම නෝන අපිට अपे देवियान्वहन्सेम सलकन्नेत् नै उन्वहन्से प्रेमणीयाय हबै उन्वहन्से यम् आकार देवल अपट कियला तियेनवा एक अपि पिलिपदिन्न ओने एक तुलिन् अपि लबनवा नेमेयि देवियान्वहन्सेट आयिति दे अपि देवियान्वहन्सेट देनवा एक उन्वहन्सेट आयिति दे नोदुन्नाय कियला उन्वहन्से किपिला लेड देन्ने नै अपिट हबै उन्वहन्से एलो एलो गहन्न तरम् उन्वहन्से ප්‍රේමයක් නොදත් දෙවියන් වහන්සේ කෙනෙක් නොමේ ප්‍රිය මිත්‍රවරුනි ප්‍රේමණීය තනන් වහන්සේ උන්වහන්සේ ක්‍රමයක් අදලා තියෙනවා පරීක්ෂණ තියෙනවා ඒවට අපි මූණ දෙන්න ඕනේ ඒක ඇත්ත හැබැයි උන්වහන්සේ වෛරයෙන් පිරුණු තනන් වහන්සේ කෙනෙක් නෙවෙයි මේ තාත්තා පුළුවන් වුණා තමාට අයිති දේවල් බෙදලා දෙන්න අපේ දෙවියන් වහන්සේ අපට සමහර දේවල් දීලා තියෙනවා සමහර දේවල් නොදී තියෙනවා අපි ඉල්ලපු හැම දෙයක්ම අපට ලැබිලාද නෑ අපි ඉල්ලන හැම දෙයක්ම උන්වහන්සේ දෙන්නේ නෑ ඇයි දෙන්නේ නැත්තේ ඒක උන්වහන්සේගේ ප්‍රේමය අපේ දරුවෝ ඉල්ලන හැම දෙයක්ම අපි දෙනවද රෑ 11ට විතර නැගිටලා දරුවා ඉල්ලනවා යෝගට් එකක් දෙන්න මේ වහිනවා අපි දෙනවද යෝගට් එකක් ළමයාට දැනුත් නැගිට ගමනොත් කෑ කෑ යෝගට් ඉල්ලන්නේ අපි දෙනවද යෝගට් එකක් දෙන්නේ ඇයි ඒ ළමයාට හිතෙන්නේ අපි ළමයාට ආදරේ නැහැ කියලා. එයාට ආස කරන දේ නොදී ඉන්නවා කියලා. හැබැයි නොදී ඉන්නේ ඇයි? හේතුවක් තියෙනවා. ඒ දරුවාට තිබෙන සෙනෙහස ඒ දරුවා අසනීප වෙයි කියන සිතුවිල්ල අපට අත්දැකීම් තියෙනවා. ඒ නිසා අපි ඒක දෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රිය මිත්‍රවරුනි ඔබට යමක් ලැබිලා නැත්තම් ඒ ගැන දෙවියන් වහන්සේට ස්තුති කරන්න. ස්වාමිනී ස්තුති එක නොදුන්නාට ඔබ වහන්සේ මන් දන්නවා නොදී සිටiata ඔබ වහන්සේ ප්‍රේමණීය දෙවියන් වහන්සේ. යේසුස් වහන්සේ කීවා ළමෙක් ඇවිල්ලා තාත්තට කියනවා නම් බඩගිනි කියලා. යේසුස් වහන්සේ කිව්වා නපුරු නුඹලා නුඹලාගේ දරුවන්ට හොඳ දේවල් දෙනවා. ආ ගලක් කොතලා දෙනවද කියලා ඇහුවා. මාළුවේ කණ්ඩෝනේ කිව්වම ගෝනුස්සේ කල්ලලා දෙනවද කියලා ඇහුවා. නපුරුනුබලා නුබලාගේ දරුවන්ට හොඳ දේ දෙන්න දන්න උනම් ස්වර්ගික පියාණන් වහන්සේ ඊටත් වඩා හොඳට දන්නවයි කියලා කිව්වා. මේක තමයි ඇත්ත කතාව. හොඳම දේ උන්වහන්සේ දන්නවා දෙන්න. හොඳම දේ ගන්න අපට ඉවසීම තියෙන්න ඕනේ. බලාගෙන රැඳී ඉඳීම වැදගත්. එතකොට ඒකේ වටිනාකම තියෙන්නේ. සමහර දේවල් අපට නිකන් ලැබුණාම අගයක් නැහැ. ඒක අපි නාස්ති කරලා දානවා. මේ පුතාට උනේ එක එයාට ලැබුණා
හැබැයි ආ දැනගෙන හිටියේ නැ ඒක කලමනාකරණය කරගන්න විදිය අද සමහර වෙලාවට අපි දුක් විඳින්නේ මේ කලමනාකරණය නිසා දෙවියන් වහන්සේගේ දරුවා හැටියට අපට ප්‍රඥාව තියෙන්න ඕනේ දෙවියන් වහන්සේගේ දරුවා හැටියට අපට ප්‍රඥාව නැත්තම් ප්‍රඥාව ඉල්ලන්න කියලා බයිබලයේ කියනවා ඉල්ලන්න ස්වාමිනී මට ප්‍රඥාව දෙන්න වස්තුව එනවා වස්තුව ලැබිලා තියෙනවා මට මට උරුම වෙලා තියෙන දේවල් හරියට පාලනය කරගන්න මට ප්‍රඥාව දෙන්න කියලා ඉල්ලන්න අපට මුණ ගැහිලා තියෙනවා ප්‍රිය මිත්‍රවරුනි බොහෝ දේවල් තිබුණු අය පාරේ වැටිලා ඉන්නවා අද ඔබ ළඟ තියෙන දේ එත ඔබ ළඟ තියේ කියලා හිතන්න එපා හැබැයි ඔබ ප්‍රඥාවන්ත වෙන්න ඕනේ ඔබ නිසි මඟ පෙන්වීමක් ලබා ගන්න ඕනේ ඒ කලමනාකරණය ඉතා වැදගත් ප්‍රවේසම් සහිතව දේවල් කරන එක වැදගත් ඒක පෙරේතකම නෙමෙයි දැනගත යුතුයි මට ලැබුණ දේවල් කොහොමද මම පාලනය කරන්න ඕනේ ඒක ඔබේ රැකියාව වෙන්න පුළුවන් ඒක ඔබේ ව්‍යාපාරයක් වෙන්න පුළුවන් ඒක ඔබේ දක්ෂකමක් වෙන්න පුළුවන් හැමදාමත් මේව ඔබත් එක්ක තියෙන්නේ නැහැ දක්ෂකමුත් ඒ වගේ ඒවත් වයසට යනකොට ඒව නැති වෙන්න පුළුවන් එනිසා අපි ප්‍රවේසම් සහිතව ජීවිතය ගෙවන්න තියෙනවා මේ පුත්‍රයා ගෙනිල්ලා අවකල් ක්‍රියාවන් කළා ඒ මුදල් අරගෙන ගිහිල්ලා අවකල් ක්‍රියාවන් කියන්නේ මොනවද වැඩකට නැති දේවල් පෞකාර දේවල් ඔව් කරන්න ගත්තා මොකද උනේ බයිබලේ කියනවා අවකල් ක්‍රියාවෙන් ජීවත් වෙමින් අවකල් ක්‍රියාව ජීවිතයට ඇතුල් වුණොත් ඔබ නාස්ති වෙන එක නතර කරන්න බෑ ප්‍රිය මිත්‍රවරුනි ඔබ වැටෙනවාමයි මේ පුත්‍රයා මේ මුදල් අරගෙන ගිහිල්ලා එයා අවකල් ක්‍රියාවේ යෙදුනා එතකොට අවකල් ක්‍රියාව ගැන ඔව් නොදැන හිටියාද නෑ දැනගෙන හිටියා ඔව් දන්නවා මේක හරි නැති වැඩක් හැබැයි ඔව් ඒක කළා ඔව් ඒක කළාම මොකද උනේ ඔව් නැති වුණා වස්තුව නැති වෙන්න පටන් ගත්තා සමහර වෙලාවට අපි බංකොලොත් වෙනකොට සෝදිසි කරලා බලන්න ඕනේ ඇයි මම බංකොලොත් උනේ මේක වස්තුව ගැන විතරක් නෙමෙයි මම කතා කරන්නේ අපේ අධ්‍යාත්මික ජීවිතය ගැනත් මේ පුත්‍රයා තාත්තගෙන් වස්තුව ඉල්ලුවේ ඇයි ඔහුට අරමුණක් තිබුණාද ඔව් ඒක අරමුණක් තිබුණා ඒ තමයි ඔහුට ඕන ජීවිතය ගත කරන්න ඔහුගේ යටි හිතේ තිබුණ අදහසක් ඒක ඉස්මතු වෙන්නයි ඔහු කටයුතු කළේ එනිසා අපි ජීවිතය ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ හොඳට කල්පනාකාරී වෙන්න ඕනේ රැවටෙන්න පුළුවන් අපි මුලාවේ වැටෙන්න පුළුවන් එනිසා දෙවියන් වහන්සේගේ වචනය ගැන නිතරම සොයන්න කියලා කියන්නේ ඒකයි අපි හැම එකටම හේතුවක් තියෙනවා වැරදි අරමුණකින් අපි දේවල් කරොත් ප්‍රිය මිත්‍රවරුනි විශ්වයේ මවපු දෙවියන් වහන්සේ නිහඬව ඉන්න එකක් නෑමදා මේක තමයි ඇත්ත කතාව මොකද ඔබ මෙතනට එන්නේ ස්වාමින් වහන්සේව බලන්න ස්වාමින් වහන්සේට නමස්කාර කරන්න ලෝකේ මිනිසු කරන හැම දෙයක්ම අපට කරන්න උන්වහන්සේ කියලා තියනවාද අපි හිටගන්නේ ඇයි හේතුවක් තියෙන්න ඕනේ පල්ලියට එනකොට හේතුවක් තියෙන්න ඕනේ රැකියාවට අනිත්‍යය යනවා වගේම අපිත් රැකියාවට යනවද නැත්නම් ඊට වඩා වෙනස් දෙයක් අපිට තියෙනවද ඔක්කොම රැකියාවේ යෙදෙනවා වගේ මමත් කරන්න ඕනේ රැකියාවක් කියලා හිතනවා නම් අනිත් මිනිස්සු හොර වැඩ කරද්දී ඔබත් හොර වැඩ කරාවි අනිත් අය අල්ලස් ගනිද්දී ඔබත් අල්ලස් ගනීවි ඒත් ඔක්කොම කරන දේ ඔබම කරනවා නම් අපට ඒවට එකඟ වෙන්න බෑ
එකඟ වෙන්න බැරි නිසා අපිට සමහර අභියෝග වලට මූණ දෙන්න සිද්ධ වෙනවා. සමහර අපහසුකම් වලට අපිට මූණ දෙන්න සිද්ධ වෙනවා. ඔව්. ඒවට මූණ දෙන්න තරම් අපේ හිතේ හයිය තියෙනවා. ඒවට මූණ දෙන්න තරම් අපට ශක්තියක් අධ්‍යාත්මයෙන් සුද්ධාත්මනන් වහන්සේ දෙනු ලබනවා. ඔක්කොම කරන දේ කරලා නිරයට යන්න නොවේ අපේ අවශ්‍යතාවය. ස්වාමින් වහන්සේගේ කැමැත්ත කොට ස්වර්ග රාජ්‍යයට යන්න. ස්වාමින් වහන්සේ කැමැති අපි ලස්සනට ඉන්නවට. ස්වාමින් වහන්සේ කැමැති අපි නිර්භීතව අවංකව ධර්මිෂ්ඨව ජීවත් වෙනවට. ඒක තමයි උන්වහන්සේගේ මෝස්තරේ. ඒක තමයි උන්වහන්සේගේ ක්‍රමය. ඉතින් මේ පුතා ගිහිල්ලා සියලු වස්තුව නැති කරගත්තා. දැන් මේ වස්තුව නැතිවීමට හේතුව දෙවියන් වහන්සේද? කෙනෙකුට කියන්න පුළුවන් තාත්තා ඉතින් කෙලින් කටින් හිටියානම් පුතාට නොදී මේ දේ වෙන්නේ නැහනේ. නෑ. පුතා ඉල්ලපු නිසා තාත්තා දුන්නා. තාත්තට පුතත් එක්ක රණ්ඩු කර කර ඉන්න උමනාවක් නෑ. අදත් උන්වහන්සේමයි. උන්වහන්සේ අපි ඉල්ලන දේ අපට දෙනවා. හැබැයි අපි දැනගන්න ඕනේ කොහොමද මම ඒකත් එක්ක ගමන් කරන්නේ කියන එක. ඉතින් ප්‍රිය මිත්‍රවරුනි, දැන් මෙයා මොනවාද කරේ? වියදම් කළා, වියදම් කළා, වියදම් කළා. ඔව් කරේ වියදම් කිරීම පමණයි. අවකල් ක්‍රියාව. දේව වචනයට පටහැනි ලෙස ඔව් ජීවිතේ ගත කළා. ගත කළා. වියදම් කළා. කරපු විදිය තමයි වැරදි. දැන් මොකද වුනේ? බයිබලේ කියනවා හිඟ වෙන්න පටන් ගත්තා. වස්තුව අඩු වෙන්න පටන් ගත්තා. මුදල් අඩු වෙන්න පටන් ගත්තා. එතකොට මොකද වුනේ? ඔව් ගොස් ඒ රටේ වැස්සෙකුට බැඳුනේය. එයා ඒ රටේ PR එකක් ගත්තා. පර්මනන්ට් රෙසිඩෙන්ෂල් එකක් ගත්තා ඒ රටේ. කොහමද වැඩේ? ඕක කලින්ම කරගන්න ඕන එකක් දැන් අන්තිමට කරා. බැලුව දැන් ඉතින් නෑ. දැන් ඉතින් අම්බුන් අම්බෙන්නේ ඒ රටේ පුරවැසියෙක් වුණොත් විතරයි කීයක් හරි. ඒක නිසා ඒකත් කළා. හොඳ මොලයක් තිබුණා මේ පුද්ගලයාට. ඕක කලින් කරන්න තිබුණේ. අන්තිමට කරේ බංකොලොත් වුණාම. සමහර පියවරවල් අපි ගත යුතු වෙලාවේ ගත්තේ නැත්නම් ඒක දෙවියන් වහන්සේගේ වරද නොවේ. ඒක අපේ වරද. ඉතින් ඉඟ වෙනකොට එයා දැනගත්තා රටට බැඳුනොත් ෂේප් එකක් ගන්න පුළුවන්. ඩෝල් එකක් හරි මට ලැබෙයි කියලා හිතන්නේ නැති. කීයක් හරි මට ලැබෙන්නේ නැත කියලා බැඳුනා. සල්ලි තියනකම් කෑවා හොඳට ජෝගි නැටුවා. ඒ රටේ වැසියෙකුට බැඳුනා. ඒ රටේ දැන් පුරවැසිකමත් ගත්තා. ප්‍රශ්නේ විසඳුනාද? ඔහුගේ නෑ විසඳුන්නේ. ඇයි විසඳුන්නේ නැත්තේ? මූලිකම දේ ඔහු ළඟ නෑ. මොකද්ද මූලිකම දේ? වැරදි විදියට ජීවත් වෙන එක ඔහු නතර කරගත්තේ නෑ. වැරදි විදියට යන ගමන උන් වරිගස්ස ගත්තේ නෑ. ඔහු බැලුවේ ප්ලාස්ටරයක් දාගන්න විතරයි. වැඩේ හරි ගියේ නෑ. දැන් මොකද වුනේ? එයා ඌරු කොටුවකට වැටුණා. සාමාන්‍ය යුදෙව්වන් පිළිකුල් කරන දෙයක් තමයි ඌරා. පරණ ගිවිසුමානුව සමහරුන්ගේ ප්‍රියතම මිත්‍රයා ඌරානේ. ඉතින් ඒ යුදෙව්වන්ගේ ඌරා පිළිකුල් සතෙක්. දැන් මෙයා පිළිකුල් ජොබ් එකකටත් වැටුණා. සාමාන්‍ය මිනිස්සුකු නොකරන දේ, යුදෙව්වන් නොකරන දේ දැන් ඔහු කරන්න ගත්තා. දැන් ඔහු යුදෙව්වන් නොකරන කරුණු දෙකකට මැදි වුණා. එකක්, බාල පුත්‍රයා වස්තුව ඉල්ලන්න අයිතියක් නැහැ යුදෙව් සමාජය අනුව. ඔව් ඒකත් කරගත්තා. දෙවෙනි එක ඌර බලන ජොබ් එකටත් ගියා. දැන් ඌට ඕනේ මොනවද? මුදල් හොයන්න ඕන වුණාම මොනවාරි කරන්න පටන් ගන්නවා. මොනවාරි කරන්න ඕනේ දැන් ඉතින්. දැන් ඉතින් හොඳින් බැරි නම් නරකින් හරි මුදල් එකතු කරගන්න ඕනේ. දැන් ඒක තමයි දැන් මේ මිනිස්යාගේ අවසාන අඩිතාලම. මේක ඔබට මට විය හැකි දෙයක්. අපි දෙවියන් වහන්සේගේ දරුවෝ හැටියට හරියට සැලස්මක් හදලා නැත්තම් අපේ ජීවිතේ අපිත් මේ ගණයට වැටෙයි. කොහොම හරි අපි උත්සාහ කරන්න පුළුවන් මුදල්
එකතු කරන්න වැරදි විදියට හරි හැබැයි මතක තියාගන්න මේ ලෝකේ ප්‍රිය මිත්‍රවරුනි අපි කාව රැවට්ටුවත් මේ මුළු රටම රවට්ටන්න පුළුවන් මේ රටේ ලෝකේ තියෙන හැම නීතියක්ම රවට්ටන්න පුළුවන් හැබැයි දෙවියන් වහන්සේව රවට්ටන්න බෑ දෙවියන් වහන්සේව රවට්ටන්න බෑ දෙවියන් වහන්සේ ශුද්ධයි ධර්මිෂ්ඨයි උන්වහන්සේ උන්වහන්සේගේ කරුණාව දෙනවා වගේම උන්වහන්සේගේ සබාවත් උන්වහන්සේ ආරක්ෂා කරනවා මේක තමයි ඇත්ත කතාව උන්වහන්සේගේ සබාව ඔබ ඔබවත් උන්වහන්සේ ආරක්ෂා කරනවා කවුරු හරි ඔබව නොමග යවන්න හදනවා නම් දෙවියන් වහන්සේ ඔබව රැවටෙන්න ඉඩ හරින්නේ නැහැ නව ගිවිසුමේ අපි දකින්නේ උන්වහන්සේගේ ප්‍රේමයේ බලය දරා ගැනීමේ ශක්තිය සෙනෙහස ගැනයි අපි දකින්නේ ප්‍රිය මිත්‍රවරුනි ඉතින් මේ අකීකරු පුත්‍රයා ඔක්කොම නැති වුණාට පස්සේ ඔව මොනවද කරේ සීය උපදවා ආ 17 වෙනි පදේ සීය උපදවා දැන් තමයි උඩ සීය ආවේ සල්ලි තියනකොට වස්තුව තියනකොට උට සීය නැහැ දැන් තමයි නිර්වින්දනය නැති වෙලා දැන් දැන් සීය ඇවිල්ලා සීය එනකොට ඔක්කොම තියෙනේවා ගිහිල්ලා සමහර විට අපටත් වෙන්න පුළුවන් මේ පුද්ගලයා සීය උපදවලා මොනවද කරේ සීය උපදවලා හරි තීරණය ගත්තා ඔබට වරදින්න පුළුවන් වැරදිලා ඇති හැබැයි හරි තීරණය ගන්න ඔබට පුළුවන්කම තියෙනවා හරි තීරණය ගන්න ඔබට අවස්ථාව තියෙනවා දැන් ඉතින් ඔක්කොම ඉවරයි කියලා බෙල්ලේ වැලදා ගන්න ඕනේ නැහැ යූදස් කාරියොත් වගේ වැරදි වෙලා තියෙනවද ඔව් ස්වාමිනී මට වැරදිලා තියෙනවා හරි වැරදිච්ච මිනිස්සු හරි මාර්ගයට ඇවිල්ලා නැද්ද ඇවිල්ලා තියෙනවා මටත් එන්න අවස්ථාව තියෙනවා දෙවියන් වහන්සේ මාව ලෝකේ ගැට්ටේ තියලා නැහැ ගැට්ටේ තිබ්බත් උන්වහන්සේ ඔබට අවස්ථාවක් උදා කරලා දෙනවා අන්න මේ අවස්ථාව මේ පුද්ගලයා ගත්තා මේ පුද්ගලයා මොනවද කරේ ඔව් කියනවා මාගේ පියාණන් කුලීකාරයන් එපමණ දෙනෙකුට ඕනවට වඩා කෑම තිබෙද්දී මම මේ බඩගිනිම නැසෙමි මම නැගිට ගොස් මාගේ පියාණන් ළඟට ගොස් පියාණනි ස්වර්ගයට විරුද්ධවද ඔබ ඉදිරියේද පව් කෙලෙමි දැන් මොකද වුනේ එයා කල්පනා කරලා කියනවා මගේ ගෙදර මගේ තාත්තා ගෙදර ඉන්න සේවකයන්ට කොච්චර කැම බීම දීලා තියනවද මම ඇයි මේ කුසගින්නේ මැරෙන්නේ මේ ඌර කන කැම කකා ඉඳලා ඇයි මම මැරිලා යන්න යන්නේ මම නැගිටින්න ඕනි එයා මොනවද කරේ බයිබලේ කියනවා නැගිට මේ නැගිට කියන වචනේ ඉතා වැදගත් නැගිට තමයි නැගිටීම තමයි ඔහුගේ ඇරවුම් ලක්ෂය ඔහුගේ ජීවිතය සම්පූර්ණයෙන්ම ඔව් තීරණය කළා වෙනස් කරගන්න ඔබට ඔබේ ජීවිතය වෙනස් කරගන්න පුළුවන් මිනිස්සු කියන්න පුළුවන් ඔබට වෙනස් වෙන්න බෑ ආ දැන් ඉතින් ඔච්චර තමයි දැන් ඉතින් මෙච්චර තමයි තියෙන්නේ සමහර අයට වෛද්‍යවරු කියලා තියෙනවා මාස දෙකයි ජීවත් වෙන්න පුළුවන් සමහරුන්ට කියලා තියෙනවා සති දෙකයි ජීවත් වෙන්න පුළුවන් සමහරුන්ට කියලා තියෙනවා බලාපොරොත්තුව තියන්න එපා එහෙම කියපු අය ජීවිතය තාමත් ගත කරනවා හේතුව මෞංකාර දෙවියන් වහන්සේගේ කරුණා බරභාවය මෞංකාර දෙවියන් වහන්සේගේ සර්ව බලධාරීත්වය ඒ නිසා ප්‍රිය මිත්‍රවරුනි ඔබ මිනිසයාගේ වචනවලට බය වෙන්න එපා මිනිසු කියන්න පුළුවන් මේක නරක කාලයක් මේ පුද්ගලයා නැගිට්ටා අනිත් මිනිස්සු දිහා බලන්න ගියේ නැහැ එයා මෙයා මොනවද කරන්න කියන එක බැලුවේ නැහැ ඔව් තීරණය කළා මම යනවා මගේ තාත්තා ගාවට ඔව් තමයි තීරණය කළේ තාත්තා දුවගෙන ආවේ නැහැ පුතා ඔය ඔය තාත්තා බලාගෙන හිටියා පුතා එයි කියලා දවසක තාත්තා දන්නවා පුතා එන බව ඒ පිළිගැනීමට තාත්තා හිටියා මිසක් තාත්තා පුතා හොයාගෙන ආවේ නැහැ පුතා තමයි තාත්තා හොයාගෙන ගියේ මේ ලෝකෙට යේසුස් වහන්සේ ඇවිල්ලා කුරුසපත් වෙලා උන්වහන්සේගේ ජීවිතයේ පූජා කොට අවසానයි යේසුස් වහන්සේ මේ ලෝකෙට ආවේ නැත්තම්
යේසුස් වහන්සේ කියලා කෙනෙක් හිටියේ නැත්නම් යේසුස් වහන්සේ කුරුසියේ මැරුණේ නැත්නම් අපිට පිළිගන්න පුළුවන් ද උන්වහන්සේ මළුන්ගේ නැගිට්ටා කියලා උන්වහන්සේ කුරුසියේ මිය ගියා උන්වහන්සේගේ ජීවිතය පූජා කළා උන්වහන්සේ දවස් 3කින් මළුන්ගේ නැගිට්ටා උන්වහන්සේගේ නැගිටීම බොරුවක් නම් මේ තාක්ෂණයත් එක්ක දුවන ලෝකය උන්වහන්සේගේ මරණය ගැන මොනතරම් කරුණු සාක්ෂි සාධක ඉදිරිපත් කරයිද සෝහන හිස්සුව අදත් තිබෙන්නේ ඇයි උන්වහන්සේ ඇවිල්ලා මළුන්ගේ නැගිට්ට නිසා උන්වහන්සේගේ නැගිටීම බොරුවක් නම් ඒක ක්‍රිස්තියානි සභාව විසින් අදපු කතාවක් නම් මේ ලෝකයේ ඉන්න පඬිවරුන් විද්‍යාඥයින් නිකන් ඉඳීද ඒගොල්ලෝ ඒ ගැන පරීක්ෂණ පවත්වලා ඒක බොරු කියලා ප්‍රකාශ කරයි ඔවුන් පරීක්ෂා කළා පරීක්ෂණ පැවැත්තුවා උන්වහන්සේ මේ ලෝකයට ආව බව ඔවුන් දන්නවා නමුත් ඔවුන්ට පිළිගන්න බැහැ උන්වහන්සේ දෙවියන් වහන්සේමයි කියලා උන්වහන්සේ කිව්ව දේවල් අද ලෝකයේ තුල සිදු වෙමින් පවතිනවා යේසුස් වහන්සේව විශ්වාස කරන අය මරණයට මූණ දීලා ස්වර්ග රාජ්‍යයට යනවාමයි උන්වහන්සේ මළුන්ගේ නැගිට්ටා වගේ උන්වහන්සේගේ නැගිටීම බොරු නම් උන්වහන්සේගේ වචනය ලියපු මේ ලූක් තුමන්ලා යේසුස් වහන්සේ වෙනුවෙන් ජීවිතය පරදුවට තියයිද උන්වහන්සේගේ ගෝලෙයින් උන්වහන්සේ වෙනුවෙන් ජීවිතය පූජාවක් කරයිද ඒ උන්වහන්සේගේ නැගිටීම බොරුවක් නම් ඔවුන් ඇස්වලින් දුටුවේ නැත්තම් යේසුස් වහන්සේ මරණය නැගිටා මරණය නැගිටලා ඔවුන් අතරට එන එක ඔවුන් සමග කතා බහ කරපු එක ඔවුන් දැනගත්තේ නැත්තම් ඔවුන්ට ඒක පෙනුනේ නැත්තම් ඔවුන් ප්‍රිය මිත්‍රවරුනි ලියයිද සුවිශේෂ ලියලා හිරගෙවල් වලට වැටෙයිද ඔවුන්ගේ ඉස ගසා දමන තරමට ඔවුන් නිර්භයව යේසුස් වහන්සේ ගැන කතා කළේ ඇයි ඇයි කුරුසියේ යන ගහලා පේදුරුව මරණ තෙක් ඔවුන් නිර්භයව යේසුස් වහන්සේ ගැන කතා කළේ ඇයි පාවුල් තුමන් යේසුස් වහන්සේට විරුද්ධව ජීවත් වුණු මිනිසෙක් සාවුල් කියලා ඔව් ක්‍රිස්තියානියට හිරියර කරපු පුද්ගලෙක් ඔව් අන්තිමට ඉස ගසා මරණ දණ්ඩණයට යටත් වෙනවා එතෙක් ඔව් ස්වාමින් වහන්සේ ගැනම කතා කළා ප්‍රේමණීය හදවත් තිබුණු දෙවියන් වහන්සේගේ රාජ්‍ය ඉදිරියට ගෙන යන්න ඕනෑ කියලා හිතපු අය ප්‍රේමය නිසාම ජීවිතය පූජා කරපු අය වෛරය නිසා මිනිස්සු මරාගෙන මැරුණ අය නොවේ ප්‍රිය මිත්‍රවරුනි එමනම් ඉතිහාසය අපට සාධක තියෙනවා සාක්ෂි තියෙනවා යේසුස් වහන්සේ මළුන්ගේ නැගිටලා තියෙනවා උන්වහන්සේ නැවත මේ ලෝකයට එනවා එනවාමයි ඒක අපි පිළිගත්තත් මේ ලෝකේ අපි පිළිගත්තත් මුළු ලෝකෙම එකතු වෙලා උන්වහන්සේගේ පැමිණීමට විරුද්ධව යුද්ධයක් ගෙනිච්චත් උන්වහන්සේගේ පැමිණීම සිද්ධ වෙනවා ඒක නතර කරන්න බෑ උන්වහන්සේ කියපු දේවල් අද සිදු වෙමින් පවතිනවා ඒක සිදු වෙන්නට ඕනේ උන්වහන්සේගේ පුනරාගමනය නිසක වශයෙන්ම සිදු වෙනවා ඒ නිසා ඔබ ඇදහිල්ල ස්වාමින් වහන්සේ තුල තබාගෙන අපි දැන් යාඥා කරමු Hallelujah මහිමය වේවා নমස්කාර වේවා අපි එක එක්කෙනා කැපවීමක් කරමු දැන් කැපවෙමු ස්වාමින් වහන්සේට අපි උන්වහන්සේ ඉදිරියේදී අපේ මුළු හදවතින්ම අපේ මුළු ශක්තියෙන්ම ස්වාමින් වහන්සේ ඉදිරියේදී කැපවෙමු උන්වහන්සේ අපේ ජීවිතේ මේ කිව්වා වචනේ අනුව අපේ ජීවිතේ ගොඩ නැගෙන පිණිස අපේ අභ්‍යන්තරය නිදහස් කරන පිණිස ස්වාමින් වහන්සේගේ කරුණාව අපි උන්වහන්සේගෙන් සොයමු හලෙලූයා පියාණනේ එදා ඒ අකීකරු පුත්‍රයා ස්වාමිනී ඔහුගේ වැරද ඔහුට අවබෝධ වුණාම ඔහු එවලෙම ක්‍රියාත්මක වුණා ඒ ක්‍රියාත්මක වීම කරනකොටගෙන ඔහුගේ ඇතුළාන්තය ස්වාමිනී සම්පූර්ණයෙන්ම නිදහස් වුණා ඒ වගේම නැවත ඔහුට පියා සමග සම්බන්ධ වෙන්න පුළුවන්කම ලැබුණා දවසේ අපි ඉල්ලනවා දෙවි පියාණනි ඔබ වහන්සේ අපේ කෙනෙක් කනාවද ඔබ වහන්සේත් එක්ක දුරස් වෙලා ඔබ වහන්සේගෙන් කැරිලා ඔබ වහන්සේගෙන් ඈත් වෙලා ස්වාමිනී අපි මොන ආකාරව සිටියත් දැන් ඔබ වහන්සේගෙන් අපි ඉල්ලනවා ඒ සම්බන්ධකම නැවත අලුත් කරගන්න අපට අවශ්‍ය කරන ශක්තිය බලය ධෛර්යය දෙන්න අපි කොතනද මෝඩ වුනේ අපි කොතනද වැරදි ලෙස ක්‍රියා කෙරුවේ අපි කොතනද අපේ ජීවිතය වැරදි ආකාරයෙන් හැසුරුනේ ඒව නිවැරදි කරගන්න අපට බොහන්සේගේ කරුණාව දෙන්න කියලා යාඥා කරනවා හලෙලූයා নমස්කාර වේවා දිවි ස්වාමිනී
ඔබගේ නාමයට ගෞරව වේවා මහීමය වේවා දිවි ස්වාමී හල්ලෙලූයා අපි තීරණ ගන්න තියෙන තැනේදී එක ආපස්සට පහුවට දාන්න නැතුව අපි මේ මොහොතේ තීරණ ගන්න තියෙනවා මේ මොහොතේ අපේ ජීවිත වෙනස් කර ගන්න තිබෙනවා ඒකයි දෙවියන් වහන්සේගේ කැමැත්ත නැත්තම් අපට යක්ෂයා අපේ ඔළුව වෙනස් කරලා අපේ අරමුණු වෙනස් කරලා නැවත යක්ෂයාට ඕන විදිහ ජීවිතයක් ගත කරන්න අපි යොමු කරයි නමුත් අපි තීරණ ගන්නවා නම් දෙවියන් වහන්සේ ඉදිරියේදී කැප වෙනවා නම් උන්වහන්සේ අපට ආශිර්වාද කරයි ජීවිතේ පසුවන සෑම මොහොතක් පාසා ඔබ මා ළඟින් සිටින බව මට දැනුණා නිරතුරු ඔබ මාද සනසමින් ගෙන යන්නා ඔබ යහපත් වූ දෙවිඳුන් බව මාට දැනුණා ජීවිතේ පසුවන සෑම මොහොතක් පාසා ඔබ මා ළඟින් සිටින බව මට දැනුණා නිරතුරු ඔබ මාද සනසමින් ගෙන යන්නා නමස්කාර වේවා දිවි ස්වාමී ඔබ යහපත් වූ දෙවිඳුන් බව මාට දැනුණා ඔබ ධර්මිෂ්ඨයි ඔබ බලවන්තයි ඔබ යහපත් වූ දෙවිඳුන් පමණයි ඔබ ධර්මිෂ්ඨයි ඔබ බලවන්තයි ඔබ යහපත් වූ දෙවිඳුන් පමණයි ඔබ ධර්මිෂ්ඨයි ඔබ ධර්මිෂ්ඨයි ඔබ බලවන්තයි ඔබ යහපත් වූ දෙවිඳුන් නමස්කාර වේවා දිවි ස්වාමිනී නමස්කාර වේවා මහීමය වේවා දිවි ස්වාමිනී ඔබගේ නාමයට ප්‍රශංසා වේවා ඔබ යහපත් වූ දෙවියන් වහන්සේ ඔබ ධර්මිෂ්ඨ වූ දෙවියන් වහන්සේ ඔබ ජීවමාන වූ දෙවියන් වහන්සේ ස්වාමිනී අපි ඔබ වහන්සේගෙන් ඉල්ලනවා ඔබ වහන්සේ අපේ ජීවිත ස්පර්ශ කරලා අපට වහන්සේගේ කරුණාව ලබා දීලා ඔබ වහන්සේගේ ස්පර්ශය ඔබ වහන්සේගේ බලය අපේ ජීවිතවල දැනෙන පිණිස අපේ ජීවිත වෙනස් කරන්න කියලා අපි ඔබ වහන්සේගෙන් ඉල්ලනවා පියාණනි අපි කොයි මොහොතකද ස්වාමිනී අවකල් ක්‍රියාවලියවල යෙදුනේ ස්වාමිනී අපි කොයි මොහොතකද ඔබ වහන්සේගෙන් ඈත් වෙන ක්‍රියාවන්වල යොමු වුණේ දෙවි ස්වාමිනී අපි මේ වෙලාවේදී ඉල්ලනවා දෙවි ස්වාමිනී ඒ වලින් නිදහස් වෙන්න ඒ වල පරාජය කරන්න ස්වාමිනී වලින් ජය ගන්න අපට ඔබ වහන්සේගේ කරුණාව දෙන්න කියලා අපට ආශිර්වාද කරන්න කියලා අපි ඔබ වහන්සේගෙන් ඉල්ලනවා දෙවි ස්වාමිනී ඔබ වහන්සේගේ ලේබල්ට බාර කරනවා ඔබ වහන්සේගේ ලේබල්ට කැප කරනවා දෙවි පියාණනි යේසුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන් ආමෙන් දැන් අපගේ පියෝ දෙවියන් වහන්සේගේ කරුණාවද පුත්‍රෝ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සහභාගීකමද ශුද්ධාත්මනන් වහන්සේගේ බලය සහ මඟ පෙන්වීමද දනුත්මතු සෑමදාම සියලු දෙනා සමග වේවා යේසුස් වහන්සේගේම නාමෙන් ආමෙන් ආමෙන්